ඉතින් කොහමද COVID-19 හිඳ මාසයක් වගේ ගෙදර ඉඳලා වැඩක් මොකුත් කරෙත් නැහැ. පස්සේ ගෲප් එකේම මල්ලි කෙනෙක් මැෂින් එකක් එයා වෙන කොහෙද ගමනක් යන ගමන් අරගෙන ආවා හදන්න. ඉතින් ඒකෙන් මං හිතුවා පහුගිය දවස් ටිකේ ගොඩක් අයට තිබුණා සිංගල් සික්ස් ඇක් වල ටයිමින් තියාගන්න විදිය ගැන අහලා ගොඩ දෙනේ. ඉතින් ඒ මල්ලි මැෂින් එක අරන් ආවා ගෙදරට. ඉතින් මම හිතුවා ඒ මැෂින් එකෙන් ටයිමින් තියෙන හැටි පෙන්නන්න. නමුත් මේකේ ගැටලුව තියෙන්නේ දැන් මම ෆෝන් එකෙන් විතරයි මේ ෂූට් කරන්නේ. ඒතර වෙන මොකුත් උපකරණ නැහැ මං ගාව. එතකොට පැහැදිලිව පේනවා මදි. දැන් මං දැන් කරන්න යන්නෙත් මැෂින් එකේ ටයිමින් තියෙන එක. නමුත් හරියට පේන්නේ නැහැ වීඩියෝ එකේදී. ලඟින් පේන්නේ නැහැ නිකන් සම්පූර්ණම මැෂින් එකත් එක්කම පේන නිසා වර අවශ්‍ය තැන් පැහැදිලිව පේන්නේ නැහැ. ඒක නිසා මට වෙනම ආයෙ දෙවෙනි පාර ෆෝන් එකකින් වෙනම ෂූට් කරන්න වෙනවා. මේ පේන වීඩියෝ එකත් බලන්න. ඒකිනුත් සමහර දේවල් ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන්. මම වෙනම වීඩියෝ එකේ පිටිපස්සට අමුණනවා සූම් ලං කරලා කොහොමද තියාගන්නේ කියන එක. ඉතින් චෝදනාවකුත් තිබුණා මට එක්කෙනෙක් කරලා වැල් වටාරම් වැඩි අවශ්‍ය දේ එකපාරට දෙන්නේ නැහැ කියලා. ඉතින් වැල් වටාරම් වැඩි වෙන්නේ මං හිතන්නේ හැබැයි වැල් වටාරම් තියෙනවා කියලා. ඉතින් ඒකට පේන විදිහට මේකේ වැල් වටාරම් වැඩි වෙන්නේ ওই කාරණාව නිසා තමයි. මොකද මට පොයින්ට් එකට ගානට තක්කිටම ෂූට් කරන්න බෑ. මං වැඩ කරන ගමන් කරන්නේ බොහෝ විට පිටතනකදී වෙන කෙනෙක්ගේ ගෙදරක, එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ වැඩවලක, වෙන කෙනෙක්ගේ මැෂින් එකකින් මම මේක කරන්නේ. ඉතින් සමහරක් අය ඉතින් ඔය වගේ දේවල් කියනවා. ඉතින් ඇත්තටම මේවා අහුවාම හිතත් රිදෙනවා. මොකද සමහරක් අය හිතන් ඉන්නවා මට මේකට මුදල් ලැබෙනවා කියලා. ඇත්තටම මට මේකට මුදල් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අරවා දැක්කහම කනගාටුකුත් ඇති වෙනවා හිතට. ඒ වගේම ඒ වගේ චෝදනා කරන අය අඩුමුතරමේ මේ වීඩියෝ එකකට ලයික් කරන්නේ, වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැහැ, වීඩියෝ එක ෂෙයා කරන්නේ නැහැ, තව කෙනෙකුට දකින්න අඩුතර ලයික් එකක් දාන්නේ නැහැ, කමෙන්ට් එකක් දාන්නේ නැහැ. ඒ වගේ කට්ටිය තමයි අර වගේ චෝදනා කරන්නේ. ඉතින් ඒගොල්ලෝ ගැන ඇත්තම කතා කරලා වැඩක් නැහැ. ඉතින් මං දැන් මේ වීඩියෝ එකෙන් පෙන්නන්නම් ක්‍රම දෙකක් තියෙනවා. දැන් අපිට මේකේ දැන් අපි මැෂින් එකේ ටයිමින් තියන්න ගියාම තව ගොඩක් දේවල් ඇඩ්ජස්ට්මන්ට් කරනවා. නමුත් මූලිකව ඕගොල්ලන්ට අවශ්‍ය හදිසියක් වුණාම ටයිමින් තියාගන්න එකනේ. ඒකට ටයිමින් තියෙන මෙතඩ් දෙකක් තියෙනවා. ඒ දෙකම මම වෙන වෙනම පෙන්නන්නම්. ඒකෙදි තියෙන්නේ අපිට නීඩල් බාර් එක ඇනෙන් බුරුල් කරලා අවශ්‍ය තැනට තියාගෙන ටයිමින් බෙල්ට් එක දැන් මම මේ තද කරන ටයිමින් බෙල්ට් එක කියන්නේ ටයිමින් බෙල්ට් එක ටයිමින් බෙල්ට් එකේ කැරියර් එක ගාව තියෙන ඇන දෙක තියෙනවානේ පුලි. ඒ දෙකෙන් තමයි කැරියර් එක කරකවලා තියලා තද කරගන්නේ. නීඩල් බාර් එක කොච්චර ඉස්සෙනවද පාට් කරනවද, නීඩල් බාර් එක කොතෙන්ටද කියන එක තීරණය කරන්නේ නීඩල් බාර් එකේ තියෙන ඇනේ. ඉතින් ඒ දෙක මූලික ඔළුවේ තියාගන්න. එතකොට ඊළඟට මං සූම් කරලා පෙන්නන්නම් කොහොමද තියාගන්නේ කියලා. මෙතඩ් දෙකක් තියෙනවා, දෙකම හොඳට බලන්න. මොකද සමහර වෙලාවට එක ක්‍රමයකින් මැහෙන්නේ නැතුනොත් අනිත් ක්‍රමයේ ටයිමින් තිබ්බහම මැහෙනවා. හරි, මේක තමයි පළවෙනි ක්‍රමය. මෙතනදී අපි ඉස්සෙල්ලාම කරගන්න ඕනේ කැරියර් එක තියෙනවානේ. කැරියර් එක කොහොම තේරෙන්නේ නැත්නම් අපි අර ෂටල් එක දාන රවුම් කප් එක, යකඩ කප් එක, කැරියර් එක වැටිලා වටේට කරගෙන කප් එක තියෙනවානේ. ඒ කප් එකේ රයිට් දැන් පේනවා ඒකේ උඩ ධාරයක් තියෙනවා, යට ධාරයක් තියෙනවා. දැන් මේක නිකන් පැතලි යකඩ රවුමක්නේ. ඒකේ යට ධාරයේ තියෙනවනේ දැන් මෙතන පේනවා. දැන් කලින් පිරුණ ආයෙ පේන්නේ නැතුව ගියා. හරි, දැන් ආයෙ පේනවා. මේකේ දැන් ඔන්න ඉදිකට උඩට ආවා, උඩ ධාරේ පාස් කරා. ඔන්න දැන් යට ධාරේ ගාවට ගියා. යට ධාරේ මට්ටමට ඉදිකටුවේ පොයින්ට් එක, ඉදිකටුවේ තුල යට ධාරේ මට්ටමට හිටින විදිහට මේ ඉදිකටුව හයි වෙලා තියෙන නීඩල් බාර් එක හයි වෙලා තියෙන උඩ ලින්ක් එකට හයි වෙලා තියෙන ඇනේ වීඩියෝ එක පටන් ගන්නකොට පේරුණා නෑ. මේ කට් එක පටන් ගන්නකොට පේරුණා ඒ ඇණය. ඒ ඇණයෙන් නීඩල් බාර් එක පාත් කරගන්නවා කැරියර් කප් එකේ යට මට්ටමට. ඊට පස්සේ ඉදිකටුව පල්ලෙහාට ගිහලා උඩට එනකොට ඉදිකටුවේ නූල දාන සිදුරට කලින් තියෙන කට් එක තියෙනවානේ. ඒ කට් එක ඇතුළට කැරියර් එකේ පොයින්ට් එක හිටින විදිහට ආමේ තියෙන මෙතනින් තමයි මේ ඇණයෙන් තමයි බුරුල් කරලා
නීල් බාර් එක පාත් කරන්නේ පාත් කරලා කැරියර් එකේ යටමට්ටමට හිටින විදිහට නීඩල් එකේ පොයින්ට් එක ඒ කියන්නේ තුඩ කැරියර් එකේ යටමට්ටමේ ලෙවල් එකට හිටින විදිහට තියලා මේක තද කරගන්නවා තද කරගෙන ඉන්දි කටුව පල්ලෙහාට ගිහිල්ලා උඩට එනකොට නූල දාන සිදුරට උඩින් ඉන්දි කටුවේ ඇතුල් පැත්ත ඒ කියන්නේ පිටිපස පැත්තේ ඉන්න පොඩි කර්ව් එකක් පොඩි කට් එකක් අන්නේ කට් එකේ උඩ මට්ටමේ හිටින විදිහට ඒ කියන්නේ නූල දාන සිදුරට උඩින් හිටින විදිහට තියාගන්නවා කැරියර් එකේ තුඩ පොයින්ට් එක ඒක හදන්නේ අපි නීඩල් පොසිෂන් එක හදනද මේ විදිහට පෙනුනා මම ඇඟිල්ලෙන් පෙන්නනවා වමට දකුණට මැද්දට තියන්න පුළුවන් නේ අපි ඉන්දි කට් වෙනස් කරලා අපි වම් පැත්තට තල්ලු කරලා නීඩල් පොසිෂන් එක හදන ලිවර් එකෙන් වම් පැත්තට තල්ලු කරලා නීඩල් එක වම් පැත්තට ගිහාම නූල දාන සිදුරට උඩින් හිටින විදිහට දැන් මේ තියෙන්නේ මේ නූල දාන සිදුරට උඩින් හිටින විදිහට මේ තියෙන්නේ වම් පැත්තට තල්ලු කරලා නීඩල් එක වම් පැත්තේ තියෙනකොට නූල දාන සිදුරට උඩින් හිටින විදිහට නීඩල් කට් එක ඇතුළට තියලා යට තියෙන ටයිමින් බෙල්ට් එකෙන් ඇන දෙකෙන් තද කර ගන්නවා හරි ඒ පළවෙනි ක්‍රමය දෙවෙනි ක්‍රමයේදී අපි පාවිච්චි කරන්නේ නීඩල් බාර් එකේ උඩ වයිබ්‍රේටින් බ්‍රැකට් එක මට්ටමේ හරි එහෙම නැත්නම් හවුසින් එකේ යට තියෙන පුෂ් එක මට්ටමේ හරි මේ විදිහට කට් දෙකක් හෝ කට් තුනක් තියෙනවා යටින් කට් දෙකක් හෝ උඩින් කට් දෙකක් හෝ කට් තුනක් තියෙනවා යට කියන දැන් ඔය දෙයේ පේන හරිය ඒ කියන්නේ නීඩල් බාර් එක මැෂින් එකේ බඳර හයි වෙලා තියෙන හරිය එතකොට ඔහොම පල්ලෙහාන් එක කට්ටියයි ඊළඟට කට්ටියයි පුෂ් එකේ උඩ ලෙවල් එකෙන් තව කට්ටයක් විදිහට කට්ට තුනක් තියෙන්න පුළුවන් නැත්නම් කට්ට දෙකයි. එතකොට අපි නීඩල් බාර් එක තියාගන්නවා කට්ට තුනක් තියෙනවා නම් කට්ට තුනේම උඩ තියෙන කට්ටේ ලෙවල් එකට හෝ කට්ට දෙකක් තියෙනවා නම් ඒ කට්ට දෙකත් එක්ක හිතලා තුන්වෙනි කට්ටේ මෙතෙන්ට තියෙන්නේ කියලා හිතලා ඒ ලෙවල් එකට නීඩල් බාර් එක පාත් කරලා ඔය නීඩල් බාර් එකේ දැන් ඔය පේන යට පේන ඇනේ බුරුල් කරලා ඊට පස්සේ නීඩල් බාර් එක පාත් කරගන්නවා තුන්වෙනි කට්ටේ තියෙන ලෙවල් එක කට්ටේ නැත්තම් අපි හිතින් හිතා ගන්නවා දෙවෙනි කට්ටේ සහ පළවෙනි කට්ටේ අතරේ තියෙන ඉඩ ප්‍රමාණය තියෙන විදිහට තුන්වෙනි කට්ටයක් කියලා එකක් හිතින් මවා ගන්නවා කට්ටයක් නැත්තම් එතකොට ඉන්දි කටුව පල්ලෙහාට ඒ ප්‍රමාණයට පාත් කරලා නීඩල් බාර් එකකින් තද කරගන්නවා දැන් ඔය තියෙන මේ විදිහට කට්ට දෙකක් තියෙන මැෂින් එකේ තුන්වෙනි කට්ටයක් තියෙනවා කියලා හිතාගෙන තියාගෙන ඊට පස්සේ අපි මැෂින් එක කරකවලා දෙවෙනි කට්ටේ ගාවට ගන්නවා මැෂින් එකේ නීඩල් බාර් එක තුන්වෙනි කට්ටේට නීඩල් බාර් එක පාත් කරලා දෙවෙනි කට්ටේ ගාවට අරගෙන කැරියර් එක කරකවලා අපි ගන්නවා නීඩල් එකේ නීඩල් අයි එක තියෙන නූල දාන හිලට උඩින් තියෙන කට් එකේ ගාවට එන විදිහට හරියටම නිදි කටුවට ලං වෙන විදිහට කැරියර් එකේ පොයින්ට් එක කැරියර් පොයින්ට් එක ගන්නවා ඉදි කටුව ගාවට තියලා ටයිමින් බෙල්ට් එකේ යට පොඩි පුලිය එන දෙක දැන් ඔය පේන්නේ එන දෙක තද කර ගන්නවා ඔය තියෙන්නේ මේ යනේ සහ අනිත් යටින් තියෙන ඔය එන දෙක තද කර ගන්නවා ඒක අපි කරන්නේ කොහොමද කට්ට තුනක් තියෙනවා කියලා හිතා ගන්නවා තුනක් තියෙනවා නම් තුන්වෙනි කට්ටේට ගන්නවා එහෙම නැත්නම් තුනක් තියෙනවා කියලා හිතාගෙන දෙවෙනි එකේ ඉඳන් හිතින්ම අවාගත්ත කට්ටේකට ඉදි කටුව නීඩල් බාර් එක පාත් කර ගන්නවා ඉදි කටුව පාත් වෙන විදිහට ඔය පල්ලෙහා තියෙන එනේ ඒක උඩ වයිබ්‍රේටින් බ්‍රැකට් එක ගාව තියෙන්න පුළුවන් ඔය පේන පල්ලෙහා තියෙන බුෂ් එක ගාව වුණත් තියෙන්න පුළුවන් එතකොට අපි වම කට්ට දෙක ගැන හිතලා යට කට්ටි දෙවෙනි කට්ටි තුන්වෙනි කට්ටි නැත්තම් තුන්වෙනි කට්ටියක් තියෙනවා කියලා හිතාගෙන එතෙන්ට තමයි තියන්නේ එතෙන්ට තියලා නීඩල් බාර් එක තද කරගන්නවා තද කරගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි මැෂින් එක කරකවල ඔය දෙවෙනි කට්ටි පල්ලෙහා කට්ටි ඉඳන් උඩට තියෙන දෙවෙනි කට්ටේ ගාවට නීඩල් බාර් එක අතින් කරකවල උස්සලා තියාගන්නවා දැන් තිබුණේ තුන්වෙනි කට්ටේ ගාව ඕන් දෙවෙනි කට්ටේ ගාවට ගත්තා එහෙම තියලා එතකොට නීඩල් එක නැවතිලා තියෙන්නේ මේ මේ විදිහට ටයිමින් තියෙනකොට අපි වමටවත් දකුණටවත් ඉඳි කටුව ගන්නෑ හරියටම කෙලින් මැද්දට තමයි ඉඳි කටුව තියාගන්නේ අර නීඩල් පොසිෂන් එක හදන ලිවර් එකෙන් වමට දකුණට නෙමෙයි මැද්දට තියාගෙන කැරියර් එක අතින් කරකවල කැරියර් එක ගන්නවා ඉඳි කටුව ගාවට අරගෙන ඉඳි කටුව නූල දාන සිදුරට උඩින් තියෙනවනේ පිටිපස්සේ පොඩි කට් එකක් වගේ එක අර අපි නීඩල් කර්ව් එක කියන්නේ අන්න එතනට තියලා
කරකවල ගන්නවා කැරියර කප් එක අතින් ඔන්න දැන් මං කරකවල ඉදි කටුව ගාවට ගත්තා යටින් ටයිමින් බෙල්ට් එකේ ටයිමින් බෙල්ට් පුලිය පුලියේ තියෙන ඇන දෙක තද කරලා ටයිමින් තියා ගන්නවා ඔන්න ඔතෙන්ට කලින් ක්‍රමේදී වෙනස් අපි කලින් ක්‍රමේදී කරේ නීඩල් එක කැරියර් කප් එක ගාවට අරගෙන කප් එක යට මට්ටමට අරගෙන අතින් කරකවල ඉදි කටු උඩට එනකොට නීඩල් කර්ව් එකට තියපු එක මේක ඉදි කරේ ඊට වඩා වෙනස් තුන්වෙනි කට්ටෙන් දෙවෙනි කට්ටෙට තියලා තමයි මෙතන තියාගත්තේ. ඉතින් මං හිතනවා ඔබට යම් තාක් දුරකට හෝ සිංගර් 974 හෝ ඒ ආශ්‍රිත 1288 ඒ වගේ අපි දැනට වැඩිපුර පාවිච්චි කරන සිංගර් 6 වල ටයිමින් තියෙන විදිහ ගැන යම් කිසි අවබෝධයක් ඇති වෙන්න ඇති කියලා. නමුත් මම මේ සම්බන්ධව කරන අන්තිම වීඩියෝ එක නෙමෙයි මේක. තවත් අවස්ථාව ලැබෙන විදිහ මැෂින් හම්බෙන විදිහට වෙනස්කම් තියෙන මැෂින් තියෙනවානේ. මේ සීරීස් එකෙත් මේ හැඩේ තියෙන මේ වගේ මැෂින් වල වෙනස්කම් තියෙන මැෂින් තියෙනවා. ඒවෑ තියෙන සුළු වෙනස්කම් එක්ක මම තව වීඩියෝ කීපයක් කරන් ඉන්නම්. නමුත් මැෂින් මොඩල් එක වෙනස් වුණාට බහුතරයක් මැෂින් වල සාමාන්‍ය ටයිමින් තියෙන ක්‍රමය මේක තමයි. ඉතින් මේක ෆලෝ කරන කෙනෙකුට තමන්ට තනියෙන් වැඩ කරගන්න පුළුවන් මට්ටමේ හැකියාවක් තියෙන කෙනෙකුට ඇත්තටම මේ කියලා දුන්න ටික ඇති තමන්ගේ වැඩේ කොට දාගන්න. ඉතින් මං අවස්ථාව හම්බෙන විදිහට ඉස්සරහට තව වීඩියෝ කීපයක් කරන්නම් මේ සම්බන්ධව. මොකද ලංකාවේ වැඩිපුරම තියෙන මැෂින් මාදිලිය මේක මොඩල් නම්බර් වෙනස් වුණාට එතකොට ගොඩක් දිනකට වැඩක් වෙයි කියලා මං හිතනවා. ඉතින් ඕක පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. ඒ වගේම තමයි මේ කියලා දුන්නා. ඊට සොයා මේක බලනවා ට්‍රයි කරනවා. හැබැයි Tamanට වැඩේ කරගන්න පුළුවන් කියලා විශ්වාසයක් 100%ක් නැත්තම් ට්‍රයි කරන්න එපා. කටහරි කියලා කරගන්න. මොකද කරන්න කියලා ඊට පස්සේ තව තියනවට වැඩිය ඩැමේජ් ටිකක් වුණොත් ඒක මහා අපරාධයක් නිසා. ඉතින් මට ඉල්ලීමක් තියෙනවා කරන්න. මේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, මොන හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකේ පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. මේ දේවල් කරන්න ඕන ඔයා මේ වීඩියෝ එක දකින කොහේ හරි ෂෙයා වෙලා තියෙන තැනට නෙමෙයි. ඒක කරන්න ඕනේ මේ YouTube වීඩියෝ එකට. මොකද ඔයා මේක යටින් කොහේ හරි තැනක ඔයා ෂෙයා වෙලා තියෙන තැනක මොන හරි දෙයක් මගේ මේ සම්බන්ධව අහලා කමෙන්ට් එකක් දැක්කම මං ඒක නොදකින්න පුළුවන්. මොකද මේක ෂෙයා කරලා වෙන තැනක තියෙනකොට මං ඒක දකින්නේ නැහැ. ඒක නිසා ඕගොල්ලෝ සම්බන්ධතාවය පවත්වන්න ඕනේ මාත් එක්ක. ඉස්සරහට දැනගන්න ඕනේ මොනවද, ඉස්සරහට මං කරන්න ඕනේ වීඩියෝ මොනවද, මේ වීඩියෝ එක සම්බන්ධව අහන්න තියෙන ප්‍රශ්න ඒ වහන්න ඕනේ Facebook ඒ හරි වෙන කොයි හරි මේ වීඩියෝ එක ෂෙයා වෙලා තියෙන තැනක නෙමෙයි. මේ YouTube එකෙන් තියෙන මේ ඔරිජිනල් වීඩියෝ එක තියෙන තැන පල්ලෙහා තියෙනවා. පහළට ගියාම පල්ලෙහා වීඩියෝ දෙක තුනක් තියෙනවා. ඒකෙන් පල්ලෙහා තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එක. එතෙන්ට කමෙන්ට් එකක් දාන්න. එතකොට මට හරි ලේසි ඕගලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න.